ආය වන් සුබ දවසක් ඉතින් අදත් ෆේස් ටු ෆේස් ප්‍රෝග්‍රෑම් එකෙන් අද ඔයගලගේ මුණට නිවහනට ඇවිල්ලා තින්නවා ඉතින් අද දවසේ කතා කරොත් එහෙම හඳුනන දෙන්න අවශ්‍යතාවයක් නැහැ ගොඩාක්ම වෛරල් වෙච්ච චරිතයක් තමයි අපිත් එක්ක ඉන්නේ ෆිල්ම් සම්බන්ධයෙන් TikTok එකේ ක්වීන් කියලා කිව්වොත් මං හරි ඒ වගේම නිරෝධකාවක් රසන ශිල්පිනියක් ඉතින් අද දවසේ කතාව මෙහෙම ආරම්භ කරමු ෆිල්ම් කොහොමද ජීවිතේ ජීවිතේ හොඳයි ගොඩාක් හොඳයි ගොඩාක් මේ දවස්වල මොනවද කරන්නේ? මේ දවස්වල නම් පොඩක් ගෙදර ඉන්නේ මොකද මේ මගේ පොඩ මහත් වෙලා වැඩ කටයුතු චුට්ටක් විතර බ්‍රේක් කරලා තියෙනවා අන්තිමට ක්‍රිස්මස් ෂූට් එකෙන් තමයි නතර කරේ. මේ දවස්වල ඉතින් මේ එක්සයිස් කරන කෙට්ටු වෙන්න පොඩ්ඩක්. ඒ කියන්නේ එක්සයිස් කරන්න මොකද හේතුව? ඒ කියන්නේ මේ කවුරු හරි කිව්වද කෙට්ටු වෙන්න කියලා නැත්නම් මොකක්ද? බලපෑමක් තියෙනවද? අනේ බලපෑමක් මොකුත් නැහැ. මේ දවස්වල පොඩක් කාලා මහත් වෙලා ගෙදරට වෙලා ඉන්න කාලා. හරියට ට්‍රැවල් කරනවා නේ? ඔව් ගොඩක් අවසර ට්‍රැවල් කරනවා. ට්‍රැවල් කරනවා. ඔයාගේ ආසාවල ට්‍රැවල් කරන්න නැත්නම් වෙන කෙනෙක් බලින් ඉක්ක යන්නේ. අයියෝ නෑ එහෙම දෙයක් නෑ. ඉතින් අයියා මම ගෙදර ඉන්නේ. අපි දැන් ඔතේ ට්‍රැවල් කරනවා නේද? අයියා කියලා කිව්වේ ආගේ පුසුතන් සහෝදරයද? ප්‍රශ්නයක් අද කෙල්ලෙක් කොහොම ට්‍රස්ට් එකක් තියෙන්නේ ලිවිං ටුගෙදර් කන්සෙප්ට් එකක් තුලින් තමාගේ ඉදිරි ජීවිතය ඔහු සමග විතරක් ගත කරන්න පුළුවන් කියලා. මම කියන්නේ එයා ලිවිං ටුගෙදර් ඉඳලා බැලලා දැන් වාගේ තමයි ඔයා දැන් අපි හැමෝම දන්නවා කෙවින් එක්ක ලිවිං ටුගෙදර් ඉන්නවා. කෙවින් ඒජේ. හරි. කියලා ඔය වෙනත් ඉන්ටර්වියු විදියට බලොත් එන සුගර් එක. හරි. දැන් එයා ඔයා බැරි වෙලාවක් දාලා ගියොත්. හරිද? දැන් ඔයා දැන් වයිරල් වෙලා ඉවරයිනේ එයාත් එක්ක ඉන්නෝ කියලා දැන් ලංකාව දැනගෙන ඉන්නේ. ඔයාලා කොහොමද රෙද්දක් ඇඳගෙන මේ මිනිහෙක් කියන්නේ? සීකලෙන් කිව්වොත් කියන්නේ. මෙහෙමයි මට නම් තව මිනිහෙක් කියන්න උමනාවක් නැහැ. දැන් අපි දෙන්නම එයයි මමයි දෙන්නම කටු කාලා අන්තිමේදී දෙන්නට දෙන්න එකනේ. ගැළපෙන දෙන්න තමයි හම් වෙලා තියෙන්නේ. මම හිතන අපි දෙන්නගේ අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙන්නට දෙන්න තේරුම් ගන්න. එයාගේ හැමදේමත් මම දන්නවා. මගේ හැමදේමත් එයා දන්නවා. හම් ගන්න දෙයක්වත් නැහැ. අපි දෙන්නම ඕපන්. ඉතින් මම නම් හිතන්නේ ප්‍රශ්නයක් වෙයි කියලා. මම දැන් කෙවින්ව දන්නා අවුරුදු 10කට වැඩි මම කෙවින්ව දන්නා හොඳ යාළුවෙක්. ඒහෙන හැම කෙල්ලම කිව්ව ඔය කතාව තමයි. නෑ මම ගොඩාක් ලොකු වෙනසක් තියෙනවා කෙවින්ගේ යාළුවෝත් දන්නවා කෙවින් කලින් හිටපු විදිය සහ කෙවින් දැන් ජීවත් වෙන විදිය. ඇත්තටම ගොඩාක් වෙනස් වෙලා. ඉතින් ඒක මම කියන්න ඕනේ ආගේ යාළුවම ඇවිල්ලා මූණටම කියලා යනවා නේද? ඒ යාළුවා මූණටත් හැම කෙල්ලටම මූණ කියනවා. මම නම් හිතන්නේ වෙන කාටවත් කියලා දිනවා කියලා. ඉනාමසත් දැක්කම අපි කෙවින් ඉනා වෙනවා මේ අවුරුදු 21ට ඔයාගේ ආදර සම්බන්ධතා කොපමණක් වගේ තිබිලා තියෙනවද ආදර සම්බන්ධතා තියලා තියෙනවා තුනක් හතරක් එහෙම තියලා තියෙනවා ඒ කියන්නේ ජීවිතේ යම් යම් කාලවලදී එක එක අය ආව ජීවිතේට ඉතින් නොගැලපෙන හේතු නිසා සමානකයි නිසා අර ආදරේදී ඕනට වඩා බොළඳ වෙලා ගත්ත මෝඩ තීරණ නිසා වෙච්ච දේවල් නිසා කට්ටි ආපු අය හිටියේ ඉතින් මේ හැම දෙයක්ම අයින් වෙලා අන්තිමේදී ගැලපෙන කෙනෙක් හම්බ වුණා. ජීවිතේ විනාශ වෙච්ච තැන මතක් කරොත්. ජීවිතේ විනාශ වෙච්ච තැන කියන්නේ මම ස්කූල් කන්නට ලව් එකක් තිබුණා. ඒක ගොඩාක් දුර තිබුණා. ඉතින් මේ මට නොතේරුම්කම් නිසා සමහරක් මගේ නිදහස නිසා මම මේ ආදරේ නැති කරගත්තා. අද ඉතින් ඒ එතන ඒ තමයි මම හිතන්නේ ගැන මොඩ තියෙන්නේ. එයාගේ ඔයාගේ ජීවිතයේ ගැහණියක් සතුව තියෙන කෙල්ලෙක් සතුව තියෙන වටිනාම දේ නැතුණාට පස්සේ ඔයාලා හිතුන්නේ නැද්ද එයා මොනේ කියන්නේ මේක ඒක ඒ කියන්නේ මම මේ ගැහණියක්
පුනි ඉස්කෝලේ යන කාරණා නෙවෙයි. අන් මං එතන අහන්නේ මම. නෑ නෑ මම පාසලෙන් අවුට් වෙලා තමයි මෙච්ච දයක් මගේ ජීවිතේ වුනේ. මම පාසල යන කාලේ ලව් එක තිබුණාට අපි දෙන්නගේ එහෙම සම්බන්ධයක් තිබුණ නැහැ. හැබැයි ගොඩාක් ආදරය කරා. මොකද මගේ පොඩි වයසේ කියන්නේ මගේ අම්මා පොඩි කාලේ රටේ හිටියේ. තාත්තත් වෙනම හිටියේ. මමත් නැන්දලෙක් වගේ තමයි ජීවත් වුනේ. එතකොට මේ මම තනියෙන් හැදිච්ච කෙනෙක් නිසා මාරික් මට මම ආදරේ හෙව්වා. ඉතින් මට ඒ ආදරේ හැමදෙලා අපි දෙන්නගෙත ලොකු ආදරයක් තිබුණේ. එයා ටිකක් ගමක ජීවත් වුණා. කියන්නේ එතකොට එයාට මාව ගැලපුණ නැහැ. හැබැයි ආදරේ තිබුණා ගොඩක්. ඉතින් අර මගේ නිදහස නිසා යම් යම් ප්‍රශ්න වෙලා ඉතින් ඒක අයින් වුණා මගේ වැරද්ද. ඒක මම පිළිගන්නවා. මගේ වැරද්දෙන් අයින් වුණා. දැන් ආයෙත් යාමගේ ජීවිතේට ආව නැහැ. ආයෙ කවදාවත් යාමගේ ජීවිතේට එන්නේ නැහැ. හැබැයි අදටත් ජීවත් වෙලා ඉන්නවා. හැබැයි මම නිසා එයාට ගොඩක් දුක් වෙන්න තියදා. හැබැයි දැන් එයාත් හොඳින් ඉන්නවා මම හිතන්නේ. ඒ කියන්නේ ආයෙ එයා කසල් බැලුවා. මෙහෙමයි සාලේරහට පුරුදු වුණා නම් අද මේ වගේ මම මේ විදිහට මෙතන ඉඳලා කතා කරන්නේත් නැහැ සහ මම එක මිනිහෙක් ඉන්නෙත් නැහැ මම නම් හිතන්නේ එච්චර පහතට වැඩි ලෝමනාවක් නැහැ මොන දේ වුණා මම හොයන්නේ ආදරේ ආදරේ හොයන්න ගිහිල්ලා സമയයි මම නිඳා අපහස හැමදේම මම ඇහුවේ ආදරේ හොයන්න ගිහිල්ලා ඒකයි අදට මිනිස්සු කතා කියන්නේ කාලයක් පියුමි කෙනෙක් ආදරේ කරා ඔව් ඇයි කෙනෙක් ආදරේ කරා ඇයි මෙච්චර මේ කොල්ලෝ ඉන්න රටේ ඇයි පියුමින් සෙව්වන්දි නැහැ මම මේ මගේ අන්තිමට කරපු ආදරේ මම අර මුස්ලිම් මනුස්සෙක්ට ආදරේ කරා දාන්නේ නැතු. ඉතින් ඒකෙන් මම ගොඩාක් දුක් විඳා. මට අන්තිමට පිරිමි කියන දේ එපා වුණා. මම හිතුව ගෑනු ළමෙක් හරි මාව තේරුම් ගෙන මගේත් එක්ක ඉඳීවි කියලා. අන්න ඒ හේතු නිසා තමයි මම කෙල්ලෙක් එක්ක ෆෑ එකක් පටන් ගත්තේ. ඒ ෆෑ කොච්චර කල් ගියාද? ටික කාලයක් තිබුණා. හැබැයි අන්තිමට මම තේරුම් ගත්ත කෙල්ලෙක් එක්ක තව කෙල්ලෙක්ට ජීවත් වෙන්න බැහැ. ඒක හරි අමාරු දෙයක් මේ ඉතින් අන් බොරු එයා මට බොරු කරා ඒ ප්‍රශ්නත් එක්ක අන්තිමේදී මම ඒ හැමදේම අතහැරලා අන්තිමට කෙවින් මගෙත් එක්ක මේ කියන්නේ මගේ යාළුවෙක් එයාගේ දේවල් මම බලන් හිටියා ගොඩක් කල්පනා කරා මෙයාත් ජීවත් වෙන විදිය සහ මමත් ඉන්න විදිහත් එක්ක අපි දෙන්නම අන්තිමේදී ආදරේ කරන්න පටන් ගත්තා දැන් මට ආරංචි මාර්ගයෙන් ආවිලා මෙහෙමයි දැන් මට ආරංචි හම්බුච්ච විදිහට පියුමි ඒ පියුමිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මි දෙන්න එකට කෙවින් එක පවුල් කෑව කියලා තමයි ආරංචි ආවේ නෑ නෑ මම ඒ ගෑනු ළමයාත් එක්ක ෆෙයා එකක් තිබුණට මේ ඒ ගෑනු ළමයා කෙවින් එක ලව් එකක් තිබ්බා හැබැයි කෙවින් මාත් එක්ක යාළු ෆිට් එක විතරයි මට තියෙන්නේ ආ කෙවින්ගේ ලව් එක තිබ්බේ යාත් එක්ක ඔව් මම ඒකත් එක්ක ලව් එකක් තිබ්බා ඒක කඩනවා කෙවින් ලබා ගන්න අනේ නැහැ එහෙම දෙයක් උනේ නැහැ කෙවින් එක්ක හිටපු අය කෙවින්ව ඉතින් ඒගොල්ලන්ට ගැලපෙන්නේ නැති නිසා ඒගොල්ලෝ ආයෙ වුණා හරිද ඔයා මම කිව්වොත් එම ඔයා ඒ ගෑනු ළමයට වංචාවක් කරා කියලා නෑ මම එහෙම දෙයක් කරේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ ආරෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ ආරෝ හරි ඒක හරි ඉතින් මේ මම කෙවින් එක්ක ආවනකොට ඒ කාරුත් කෙවින් එක්ක ඉපාගලා අයින් කරලා තිබුණේ එතකොට ඉන්නකොට තමයි මටත් දුක හිතලා මමත් තනියෙන් හිටියේ එතකොට කෙවින් උත් තනියෙන් මේ අතරේ තමයි අපි දෙන්න අතරේ ආදරයක් ඇති වුණේ ඒක ආදරයක් කියලා විශ්වාස කරනවා අනිවාර්යෙන් විශ්වාස කරනවා දුක ගොඩක් ටයිම් වල ඔයා කියලා දෙනවා මේ සමහර ඉන්ටර්වල් වල ගෲප් සෙක්ස් කරන්න කැමති මෙමය කියලා ගෲප් සෙක්ස් කරලා තියෙනවද කන්නේ නෑ මම ගෲප් සෙක්ස් කරලා නැහැ එතකොට මේ ඔයාගේ මං කියන්නේ කලින් ගොඩක් වයිරල් වෙච්ච ට්‍රීටර් එකක් තමයි ෆන් විත් ටයිම් ප්‍රෝග්‍රෑම් එක ඒකේ මේ ගොඩාක් වර බැනලා තිබ්බා. හරිද? මේ ගොන් බඩු ෆෝම් කරන්න එපා ගෑනුන් කපහසයක් මෙන්න මෙම කියලා රයින්ට ගොඩක් බැනලා තිබ්බා. ගැහැණියක් ගැහැණියන්ට කතා හැදීම ඔයා දකින්නේ කොයි විදිහද?
ඒක ඉතින් ලංකාවේ හැටි මම හිතන්නේ මේ ලංකාවේ ඉතින් කොහොමද මන් දන්නේ ගෑනු මට නම් ගොඩක් අය ඊරිසියයි මන් දන්නේ මොන හේතුවක් නිසාද කියලා සමහර නළු නිළු ඉන්න මට වඩා ෆීල්ඩ් එකේ ගොඩාක් උඩින් ඉන්න මිනිස්සු ඉන්නවා මාත් එක්ක මාරු විදිහට තරහයි ඊරිසිය මන් දන්නේ ඇයි කියලා හැබැයි හේතුව මොකද මට වඩා ලස්සනයි ඉන්න හේතුව නම් දන්නේ නැහැ හැබැයි ගොඩක් අය මට ඊරිසියයි සහ මේ ගෑනු ගෑනුන් ඊරිසියට නම් ඇත්ත හිතන්න බෑ ඉතින් අර ලංකාවේ මිනිස්සුන් දැක්කම තමයි එක දිහා නිකන් අර මාල් දෙයක් නිකන් වාව් ගාගෙන නිකන් අමුතු විදිහට බලන්නේ ලංකාවේ මිනිස්සු. ඒක හරි නෝමල්ද? දැන් ඔයාලට සහතික වෙන්න පුළුවන්ද කෙවින් හම්බෙන්න කලින්? හරි. ඔයා ආදරය කරන සම්බන්ධතා ඇති වෙච්ච පුද්ගලයන් හැර වෙන කිසිම කෙනෙක් එක්ක ලින්ක් එකක් තිබෙන්නේ නැහැ කියලා. නෑ මං එහෙම කරන්න ගියේ නෑ. මොකද මම එහෙම වෙනස් තේරෙන භාෂාවක් කිව්වොත් මට ඩීල් ගිහිල්ලා නැද්ද? මම ඩීල් ගිහිල්ලා නෑ. මට ඒක යන්න හේතුවක් නෑ. මම අසරණයි. ඇයි එනම් ඔයා ගාවින් ඔයාගේ යාළුවක කතන්දර කියන්නේ? මම තමයි ඉතින් කට්ටිය යාළුවෝ කද හදන මොකද හැමෝටම මම උදව් කරලා අන්තිමට මට ඇහිලා තියෙනවා අත් එක එකන ප්‍රොපෝස් වල ඉන්න කට්ටියම කතන්දර කියනවා. ඔව් මේක ඉතින් දන්නේ නැහැ. ඉතින් ඒකවල කියනවා. මේ මොකද මම තව එකක් කියන්නේ කියවට හොස්තු. ආ කියන්නේ. දැන් අපි දැක්කා අලුත් පාත් කරලා කතා කරනවා. මේ දවස්වල කතා කරන්න බෑ. කැමරා ඇන්ගල් එකත් එක්ක නේ උඩ බලන් කතා කරනවා. තම කැමරේ ක්ලෝස් අප් එකක් තෝ මෙමෙ එකට වන්නු මම අතේ අතේ නිකට නිතරම පාත් කරන් කතා කරන්නේ අන්නේ එතකොට තමයි අන්න එනවා දැන් අපි දැක්ක මේ ළඟදී තිබ්බ මේ කෙවින් ඒජේ විරෝධී සංගමයේ කියන ඒ හැබැයි කෙවින් ඒජේ විරෝධී සංගමයේ පේජ් එක පුනාට ඒක වැඩි හරියක් කියේ පෙවුවේ වීඩියෝස් හන්ද ඕගොල්ලෝ විසින් ඕගොල්ලන්ගේ දැන් සාමාන්‍ය ඔය පර්සනල් ෆෝන් වල තියෙන ඒවා කොහොමද ඔය ලීක් වෙන්නේ මගේ ෆොටෝස් වගේ කොයි අර මේ මගේ කලින් බොයෆ්‍රෙන්ඩ් ගේ කිස් කරන වීඩියෝ එකක් තමයි ගිහින් තිබුණේ ඒව නම් උනේ මගේ ඒ FA එක තිබිච්ච බොයි එක මගේ ෆෝන් එක කලින් අරගෙන එහෙම පොඩි පිස්සුවක් නටලා තිබ්බ ඉතින් එයා කොහමද ඔයාගේ FA එක තිබ්බ බොයි එවලේ කසාද බඳින කෙනෙක් ඔව් එයා කසාද බඳින ඉතින් කසාද බඳින කෙනෙක් දැනදැන FA එක පටන් ගන්න නෑ මම ඇත්තටම දන්නේ නැහැ යා මුස්ලිම් කෙනෙක් සහ කසාද බඳින ළමයි ඉන්නවා මම කිසිම දෙයක් දන්නේ නැහැ මොකද මගේ වයසත් එක්ක මං හිතන්නේ මං හරි මෝඩයි මං බොරඳ නිසා මම අර රැවටුණා කියන එක මට කියන්න. කෙනෙක් පියුමිය රවට්ටන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මම මොකද ගොඩක් ආදරේ වෙච්ච කෙනෙක් නිසා මම මට අග්ගා රවට්ටන්න ඕනේ. අදලත් මං කිව්වොත් එම පියුමීට මැසේජ් කරන ඕනම කෙනෙක්ට පියුම් චැට් කරන්න ඕනේ. අනේ නැහැ. කෙවින් නේ හොඳටම දන්නවා. මට එහෙම මට ආදරේ දීගෙන මාත් එක්ක මේ මිනිස්සෙක් අවංග වෙන්න ඕන නම් මට එහෙම කිසිම උමනාවක් නැහැ. හැබැයි මම මේකත් කිව්වොත් පියුමීට ප්‍රශ්නයක් නැහැ. එයාගේ හස්බන්ඩ් හරිය දැන් කෙවින් ගත්තොත් කෙවින් ඕන කෙනෙක් එක්ක සෙක්ස් කරලා ආව කෙනෙක් පින් ප්‍රශ්න නැහැ පෙවිමි යා නිදහස දීලා තියෙන්නේ නෑ කෙවින් ගේ පරණ මාත් එක්ක FA එක පටන් ගන්න කලින් පරණ අතීත කිසිම දෙයක් මට වැඩක් නැහැ දැන් එහෙම දෙයක් දැන් එහෙම දෙයක් නම් මරණවා ඒ නිසියාව තියෙනවා ඔව් මං ආදරේ කියන්නේ ඇත්තටම ආදරේ ඇත්තටම ආදරේ ඒ ආදරේද මේ සාක්ෂි ඇස්සල කඳුළු ඉතින් පෙවිමි පළවෙනි වතාවට මාධ්‍ය සාකච්ඡාවේ අඬනවා ඒක ඉතින් මේ ඔය ටැටු ගහලා ගහලා දැන් ඇඟ පුරාම දැන් ගහන්න තැන් තියෙන මේ මීටි විතරයි මම තියෙන්නේ මම ඇඟිලි වල පවා ගහලා ඒක වාගේ කලා ජීවිතේට මේ මේ පහරක් වෙන්නේ නැද්ද ඒකට මේ වාර ඉස්සරහට යන චාන්සස් නැති වෙනවා ඔව් මේ ගොඩක් චාන්සස් නම් නැති වෙලා තියෙන මෙහෙමයි කලා ජීවිතේ ඉන්නවා කියලා මම කැමති නැහැ මගේ ජීවිතේ කොතනකවත් හිර කරගන්න. මොකද මේ මම කලින් නර්සින් කරපු කෙනෙක්. මම නර්ස් කෙනෙක් හිටියා. ඒකවල ගොඩාක් මම ගොඩාක් ජොබ් කරා හොඳ ඒවා හැම දෙයකින්ම අයින් වුණා මම නිදහස වෙන්නේ. ඒ කියන්නේ මම කැමති නැහැ හිර වෙලා ඉන්න. මම කැමති ආස දේවල් මට කරන්න තියෙනවා. ඉතින් අර ඒ හේතුව නිසා තමයි ගොඩාක් වැඩ මට මිස් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අර ඊට වඩා මට මගේ නිදහස ඕනේ නිසා මම ඉතින් නර්සින් කෝ මතක් වුණා ඔය නර්ස්ලා කියද්දී
ගොඩක් කියලා කියන නර්සල් නර්ස් නර්ස්ලා රෑ නයිට් ඩියුටි කරද්දී ડોක්ටර්ස්ලා අයිති ප්‍රයෝජන ගන්නවා කියලා. කතේ කියන්නේ. අනේ මන්ද ඉතින් අපිට නම් එහෙම වෙලා නැහැ. වෙලා නැහැ. අපිට කියන්නේ හැම දෙයකම ඉතින් දෙපැත්තක් තියෙනවා. ඉතින් ඒ වුණාට ඒක ඉතින් ඒක කැමැති අය එහෙම වෙනවා ඇති අකමැති අය ඒක නැතුව. එතකොට මේ පාසල් කාලේ ගත්තොත් පාසල් කාලේ දැන් ගෙදර කවුරුද ඉන්නේ? ගෙදර අම්මයි තාත්තයි මම නංගි. නංගිට ප්‍රශ්නයක් වෙනවද ඔයාගේ චර්යාව? ප්‍රශ්නයක් වෙලා තියෙන යනන් තාම පොඩි ස්කූල් යනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් වෙලා කියන අර මම නිදහසේ ජීවත් වෙන කෙනෙක්නේ. එතකොට ඉතින් අර ටිකක් ප්‍රශ්න ඇති වෙලා තුණා. මොකද දැන් තාත්තගේ ගමේ දැන් අම්මලා ඉන්නේ අම්මනම් කොළඹ. එතකොට අර ගමක ඉන්නවර ටිකක් ඉතින් ප්‍රශ්න තියෙනවා ඉතින්. ගමේ දැන් බහැලා යද්දි ගමටත් ගන්න ඔබ කොට කඳගෙන. මම ඉස්සර ඉඳන්ම මම කොට රඳිනවා. මම මට කාගවත් දේවල් වැඩක් නැහැ. මම කොහොමත් ඉතින්නේ මම නිදහසේ මම ඒක කවුරු නිසාවත් මගේ නිදහස මම නැති කරගන්න කැමති නැහැ. ගම ගම කියන්නේ හික් කඩුව තමයි තාත්තලා ඉන්න. කඩුව. කඩුව. නමත ගම. කියලාද ගැලපෙන ගම. මේ එතකොට මේ දැන් ගම ගත්තොත් අම්මා තාත්ත ගත්තොත් එහෙම කෙවින් කෙෆයකට වාට අම්මා තාත්ත කැමත දීලා තියෙනවා. කියන්නේ මේ අම්මයි තාත්තයි දන්නවා මම අර ආදරේ වන්න කියලා ගොඩාක් ප්‍රශ්න වුණා කියලා. ඉතින් දැන් ඉතින් හැමදේම අපි කියන්නේ ඕපන් ගිහලා ගෙදරත් එක හැමදේම කතා කරලා තියෙන ඉතින් ඉතින් ඒක නිසා දැන් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ෂුවර්. ඒ කියන්නේ පීමිල දැන් ඊවලින් ප්‍රශ්න පීමිගේ සැබෑ ජීවිතේ පීමි ඇවිල්ලා ඉන්නේ. ඔව් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අයි මේ මම මෙහෙම චෝදනාවක් කළොත් ෆිල්ම් එක නෙගටිව් මාකටිං වලට කර කැමති කියලා කියන්නේ හෙලුව මාකට් කරන්න කැමති. මොකක්ද ඒ කියන්නේ? දිගට අඳින්න කැමතිද නැද්ද? අනේ නැහැ මම කියන්නේ දිගට කොටට කියලා නැහැ මම දිගටත් අඳිනවා කොටට හැම විදිහකට මට ලස්සන දෙයක් තිබුණොත් මම ඒක දිගට කොටද කියලා බලන්නේ මම ඒක අඳිනවා. ඇයි මේ TikTok වල හැමදේම මේ පස්ස පෙන්නන්නේ? එහෙම පෙන්නනවද? මම TikTok පිට 10ක් ගත්තොත් එම අට කරන් මේ පිටිපස්සල පස්ස නලනවා නේද? ඒක හරි ප්‍රශ්නේ. ඒක කෙල්ලෝ කියන්නේ නේද? හස්කිද මොකද උනේ? හස්කි ඒක මේ අපේ අයිකෙනෙක් නෙවෙයි ඒක අයිතිකාරයෙක් දීලා ඇව්වා. ඒ කියන්නේ හස්බන්ගේ කලින් මොකක් හරි. ඔව් එයාගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ බල්ලෙක්. ඉතින් එයාව දීලා ඇව්වා ඉතින්. කලින් හස්බන්ගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් ලගින් මට ප්‍රශ්න වෙන්නේ නැද්ද? ප්‍රශ්න කියන්නේ ඉතින් කියනවා මම එයා කෙවින්ගේ පවුල කැඩුව කියනවා ගොඩාක් දේවල් කියනවා මෙහෙමයි මට මං හැම ඉන්ටර්වියු එකකටමත් මං කියලා තියනවා කෙවින් එක මම යාළු වෙනකොට කෙවින්ට කිසිම ෆෑයක් තිබුණේ නැහැ. ඉතින් එතකොට මට චෝදනා කරන්න සමහර කරලා ඊලිසියාව ඉතින් ඒක ඉතින් මට වැඩක් නැහැ ඉතින් මම දන්නවනේ. මම මෙහෙම කිව්වොත් ඔයා කෙවින් එක යාළු වෙද්දි කෙවින්ට ෆෑයක් තිබ්බමයි කියලා තිබුණේ නැහැ. මම ඔයාගේ හොඳ යාළුවෙක් නේ. මම යාළුවෙක්. මම මේ කෙවින් මගේ හොඳම යාළුවා. මම කෙවින්ට හැමදේම කියනවා. එතකොට ඕන දෙයක්. FA එකක් තිබ්බේ නෑ. ඒක තිබ්බේ කැඩෙන්න විදෙන්න ඔන්න මෙන්න කියලා කිව්වොත්. නෑ ඒත් FA තිබුණ නැහැ ඔය කෙල්ලෝ ටෝක් කරන්නේ. ඉතින් ඔය අනම්මනම් කොල්ලෝගේ වැඩ ඒව තිබුණා ඉතින්. ඒ ඇරෙන්න මේ අර ලව් කරනවා කියලා FA එකක් තිබුණේ නැහැ. දැන් මහත්තයගේ මේ ගොඩක් සෙක්ස් වීඩියෝස් ලීක් වෙලා තිබ්බ ෆෝන් නම් බලලා මම ගෙවලින් දැකලා තිබ්බද? ගෙවල් වලින් නම් සමහරට අපේ තාත්තත් ඉතින් ඔය තාම කොල්ලා වගේ ඉතින් එයාට තනින් ඉඳි ආරංචි එනවා වටේම එක එක තාත්තා කෙලිම කෙවින් කියලා ගහලා බලන්නේ නැති. මෙහෙමයි ඉතින් ඒක ඉතින් කොහොමත් ඉතින් පිරිමි දන්නවනේ පිරිමි කියන්නේ කවුද කියලා. අපි පිරිමි කොහොමත් එහෙම තමයි සල්ලාල ජීවිතේම හැම පිරිමිම ගත කරන්නේ. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. ඒක ඉතින් අවුලක් නැහැ. ගොඩක් කෙල්ලෝ කියනවා කෙවින් එක හිටපු කෙල්ලෝ කියනවා පිරිමි කෙවින් දාලා යන්නේ නැත්නම් කෙවින්ගේ සයිස් එක ලොකු නින්ද කියලා. කෙවින්ගේ සයිස් එක ලොකුද? ෂොප්. කෙවින්ගේ සයිස් එක කියන්නේ තියෙන සෙක්ස් කියන එකත් ජීවිතේට ඕනේ නැතුව බෑනේ. ඒකත් ඕනේ. ඒක හරිය සයිස් එකෙන් මම නම් කවුරුත් මැන්නේ නැහැ. මට නම් ඇත්තටම ඕන නැති බෑ ආදරේ කියන දේ. ඒක නිසායි මම මේ ආදරේ හේතු නිසා තමයි එතන නැතර උනේ. කෙවින්ගේ සයිස් එක බැලුවේ නැහැ. කෙවින්ගේ වදගෙන හොඳම ගුණය මොකද්ද? ඒ කියන්නේ මේ සෙක්ස් පැත්තද, කෑරින් පැත්තද,
යාගේ ට්‍රස්ට් එක පැත්තද ඒක දැක්කොත් ඒ ගුණාංග ටික කොහොම ගත්තොත් කෙවින්ගේ මොනවද දකින්න හොඳම ගුණාංගය සහ නරකම ගුණාංගය මොකක්ද? හොඳම ගුණාංගය කියන්නේ ආදරේ මට. මේ කියන්නේ හැමදේම ගෙනත් දෙනවා. ඉතින් එහෙම අඩුවක් කරන්න නැහැ. නරක ගුණාංගයකට කියන්නේ පොඩි දෙයකට කේන්ති අර මාරු විදිහට යකෙක් වගේ. යකෙක් වගේ. ඒක තමයි ඔය ඔයගොල්ලන්ට හිනා වෙන මූණ දෙන්නේ තරහියා විදිහට. ඒක විශ්වාස කරන්න මන්ද? ඒක නම් විශ්වාස කරන් ගොඩක් අය අමාරු කියලා ඒක ඉන්නවා නින්ද කෙනා තමයි දන්නේ. දැන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ ඉස්සර නෑ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඉතින් මේක රණ්ඩු කියන දේ කොහොමද තියෙනවනේ රණ්ඩු වෙන්නත් ඕන නැත්තම් වැඩක් නෑනේ. මං හිතන්නේ රණ්ඩුවක් වෙන්න ඕනේ. රණ්ඩුවක් වුණාම තමයි එතනින් ලොකු ආදරයක් එකපාරට ඇවිල්ලා දෙන්න ගොඩක් ලං වෙන්නේ. මම නම් හිතපු විදිහට. ඒ කියන රණ්ඩුවක් වෙන්න ඕන. ඒක දැන් යාබෙන් එක යකා වෙන්න ඕන. යකා වෙන්නත් ඕන. මම කොහොමත් කැමති නැහැ මෙහෙම දෙක නැව මිනිසුන්ට. කෙලින් ඉන්න මනුස්සයෙක්ට මම කැමති. ගැන් දෙවියෙක් වගේ මිනිහෙක් හම්බෙන්න වඩා යකෙක් වගේ මිනිහෙක් හම්බෙන්න එක කෙල්ලෙක්ට වාසනාවක් කියලා කියන්නේ. මෙහෙමයි අර දැන් අපි හිතමු දැන් පිරිමි සමරක් අය ඉන්නවා හැම දෙයකම ගෑනු මොකද්ද කියන ඕකේගේ ඔළුව නවංගෙන මම එහෙම පිරිමෙන්න කැමති නැහැ. අර බයින බයින පිරිමියෙකුත් වෙන්න ඕනේ. ඔය දීලා අරපන් බා. දාන්න මට යන්න. අයියෝ. ඔව්. ඉතින් මේ දැන් මේ කෙවින් කියන්නේ. හරිද? නිතරම මේ කුස්සියේ වැඩ බාර ගත්තොත් තමයි අනිවාර්යෙන් කෙවින්ට යන්න වෙනවලු කුස්සියට. ඒ කියන්නේ ඔයාලා තනියෙන් එහෙම ලොකුට වැඩක් කරගන්න බෑ. ඔයා එයා තමයි ඔයාලා හැමදේම පුරුදු කළා. මේක ගත්තේ. ඒ කියන්නේ ඔයාලා එද්දි පරිප්පුවක් විතරව හදාගන්න ඕන. නැත්තම් හොඳයි කියලා. පරිප්පුවක් විතරව හදාගන්න ඕන. නැහැ දෙයියන් පිටින් මේ මොන පිස්සුව මම නැටුවත් මට ගෙදර වැඩද උයන්ද පිහන්නද ඒ වැඩ හැමදේම මට පුළුවන්. හැබැයි මේ ඔයා මේ එක්කෙනට කියලා තියෙනවා කෙවින් ඔයාලා බයයි කියලා. ඕන තරම් ඇවිල්ලා තියෙනවා ඒවලට කියපු නැති නිසා තමයි අදට නරක දේවල් අහන්න වෙලා තියෙන අපහස විඳින්න වෙලා තියෙන මේ ගොඩාක් දේවල් නිසා තමයි කතන්දරයක් තියෙනවා. මම මේ කියන්නේ ලොකු يعني ජීවිතේ කිසිම කෙනෙක් අහපු නැති කතාවක් මේ කියන්නේ. හරි. පියුමි. හාමුදුර කෙනෙක් කැෆේ එකක් තියාගත්තද? මගේ ජීවිතේට මම ඒ දේ නම් මම කරලා නැහැ. මගේ ඕන තරම් ඇවිල්ලා තියෙනවා. මට කතාවක් හැදුවා. ඒ කතාව හැදුවු කෙනත් මම දන්නවා. හැබැයි මගේ ජීවිතේට මම එහෙම දෙයක් කරලා නැහැ. ඕන තැනක මම තිබුණා. පියුමි. ඔව්. කතාව ආවිදි කියන්නේ හාමුදුරු කෙනෙක්ගේ දවස් තුනක් ඉඳලා ඊට පස්සේ පොලිසිය කෙනෙක්ගේ දවස් තුනක් ඉඳලා ඊට පස්සෙලු මෙහෙට ආවා. පොලිසිය කෙනෙකුත් මගේ පස්සෙන් ආවා. මට එපේ එකක් නැහැ. ඒ මිනිස්සයාගේ මානසික තත්ත නම් මම මොකද්ද කියන්න දන්නේ නැහැ. මං අර මට අර එපේ එක නතර වුණානේ ඒ මුස්ලිම් මිනිස්සයා මගේ අමන්දනේ මගේ ජීවිතේ මාර විදිහට මාව ලැජ්ජ කරන්න හැදුවා. ඒ කියන්නේ මුස්ලිම් මිනිස්සයාගේ තිබ්බ එපේ එකත් එක්ක තමයි ඔයගේ ජීවිතේ කඩාවැටෙන්නේ මතක. මගේ ජීවිතේ මං දන්නේ මාර විදිහට මාව ලැජ්ජ වුණේ කියන්නේ මාව මාර විදිහට මාව මං දන්නේ මොනා කරලාද කියලා මේ මිනිස්සයාට ඕනේ මගේ හිතා ගන්න බෑ. මාර විදිහට මගේ ජීවිතේ මානසික තත් වෙන හැමදේම මම මාර විදිහට කෙට්ටු වෙලා හිටියේ පහුගිය කාලේ. දැන් තමයි කෙවින් එක ආවට පස්සේ මම ටිකක් මහත් වෙලා මුණකට එහෙම දැන් තියෙන්නේ. ඉතින් හැමදේම නැති වුණා ඒ මානසික නිසා. හැබැයි කෙවින් ආවම චෝදනාවක් කරන්න මේකේ බඩ වැඩි මේ බඩ අඩු කරගත්තා ඩිවෝස් වෙනවා කියලා. ඒ නෑ ඉතින් ඒ අර මුරුට කියලා. නෑ වුණාට කෙවින් අර ෆිගර් එක ගන්න තිබ්බ නැත්තම් මේ කෙලින්ම අයින් කරලා දාන්න නෑ. ඔය ඉතින් ගෑනේ කුණාම් ලස්සන දෙන්න බෑ. මිනිහට ප්‍රිය විදිහට ඒකනේ අර මිනිහා පිට යන්නේ ඒකනේ. නැත්නම් තියා ගන්න. සාමාන්‍ය සතියේ කීපාත් කී දවස නානවා? මම දවසක් කරන දවසක් නානවා. අනිත් දවස් නැගවද? අනිත් දවස් නැගවද කියන්නේ දැන් අද නෑවොත් මම හෙට නාන්නේ නෑ. අනිත් දවස් තමයි නානවා. අනිත් දවස් නැගවද? අනිත් දවස් නැගවද? කෙවින්ගේ සාමාන්‍ය කොහොමද දැන් දෙන්නේ? ඒ හැමදාම. හැමදාම නාවනවා. ඒ නාවනවා. දැන් වෘත්තිමය වශයෙන් රංගනය මේ දේවල් ෆොටෝග්‍රැෆි අනමන කරලා වෙන වෙන ජොබ් එකක් කරන්නේ නැද්ද? ජොබ් එකක් කරන්න කියලා ගෙදරින් එළියටවත් යන්න දෙන්නේ නැහැ මේ මිනිස්සයා. සැකද? සැකයක් නැහැ. එයා කැමති නැහැ. ඒ කියන්නේ ගෙදරට වෙලා ඉන්න. එයා කැමති නැහැ මේ ජොබ් කරන්න. දවා හිතමු ෂුවර් එකට දැන් මේ ඔයාලා අතීතයේ එහෙර වර්තමානෙට අනාගතයට ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි. කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද මේ ඔය රණ්ඩු වෙන වෙලාවට ඔබ මෙහෙමයි ඔබ මේක මෙහෙමනේ කියලා කවදා අවංකව කියලා කවදා බැලුණාද? කවදාවත් මට එහෙම නම් කියන්නේ. මොකද මේ කැමරාවේ දැන් කතා කරන ප්‍රේමිතා අවුරුද්දකින්
ඔය වෙනස් කතාවක් කියන්න පුළුවන්. නෑ මම කවදාවත් මම ඇත්ත කතා කරනවා. මම කවදාවත් බොරු කියලා නැහැ ඉන්ටර්වයුව කිසිම එකකට ඇවිල්ලා. මම හැමදෙස්සම කැලින් කතා කරනවා. මට මොන වැරද්ද කරත් මම වැරදි නම් මම වැරදි. මේ කෙවින් කවදාවත් මට එහෙම දේවල් නම් කියලා නැහැ. යාට තරහ ගියාම එයා එක්ක ළඟ තියෙන බඩුවක් පොලේ ගහනවා ඉච්චර තමයි. ඔය පොලේ ගන්න දක්ෂයි. ඔව්. එයා එහෙම තමයි. යා කේන්ද්‍රී පිට ගන්න බඩුවක් පොලේ ගහනවා. එහෙම ඔවා පොලේ ගහනද කවදාවත්? මම දවසක් මට වල වැල්ල ගැහුවා. ඊට පස්සේ මට ගහන්න ආවේ ඒකට ගැහුවේ නැහැ. ගහන්න ආවේ ඒක තරහට. ඒ කියන්නේ එයාට ඕන දේක් කරන්න පුළුවන් ඒ තරහ ගියාම හැබැයි මම පාඩු වෙන්න ඕනේ. ඔයා කෙවින් වැඩියෙන්ම වාත් එක්ක මේ සාමාන්‍ය පර්සන් ප්‍රශ්නක් අහුවත් එහෙම මේ කෙවින් ගත්තොත් එහෙම ප්‍රසිද්ධ සෙක්ස් වලට නොල් කියලා හරිද? දැන් ඔයානේ යාගෙන හොඳටම දන්නේ. සාමාන්‍යයෙන් සතියට කී පාරක් විතර ඔයාලාගේ දෙනවද කෙවින්? එහෙම සතියකට එහෙම කියලා නැහැ. ඉතින් අපි දෙන්නට හිතුනොත් අපි දෙන්න කර සමහරවිට මම කියනවා මට ඕනේ කියලා. එතකොට කරනවා. එහෙම අර එක දිගටම ද අර එහෙම අසහනෙන් කියලා දෙයක් නැහැ අපි දෙන්න අතර. ඕනේ කියපු ගමන් ස්ටෑන්ඩ් බයි වෙලා ඉන්නවා. එහෙම ඔව් එයා ඕනේ නැහැ මම තේ යාට දොන දාට මම ඕකේ. ගෙදර නම් එමෙලුවෙන් ඉන්න බෑ වටේට පේනවා මිනිස්සු ඉන්නවා වටේ මිනිස්සු තමයි යන්නේ නැතුනේ කවුරු කියන්නේ වටේ මිනිස්සු මම දැන් ඉන්ටර්වයුව එන්න කලින් මම ෆෝන් එකක් දැම්මා මම එළුවෙන් ඉඳලා අනේ ඒ ගෙදර දිහා බලන්න බෑ අපි මේ ජනනවලට මේ කළු පර ගහලා තින්නේ මේ නෑ නේ වටේට එහෙම පේන්නේ නැත්නම් තාපි දාගෙන ගේ වටේට මම ඒ ගෙදර කපල් දෙක කොයි වෙලෙත් එළුවෙන් කියනවා එහෙම නෑ අනේ වටේ එහෙම අවුලක් නෑ අවුලක් නෑ අවුලක් නෑ ඇයි මේ මෙච්චර කොල්ලන්ට ලොල් පියුනේ එක පාටම ජීවිතේ කෙල්ලෙක්ට කොහොමද හැඟීමක් ඇති වෙන්නේ ඒ කෙල්ලෙක් කෙල්ල ඇති වෙන රිලේෂන්ෂිප් එකේ බොන්ඩ් එක කොහොමද ඒ දෙන්න අතර ඒ බැඳීම කොහොමද වර දැනෙන්නේ ඒක හිතට සහනයක්ද මොනවාද එහෙම කොල්ලොන්ට ලොල් මම ලොල් නෑ මම එහෙම කවුරුත් ගණන් ගන්න නෑ කොල්ලොන්ට ලොල් කියලා මම අතගෙන කොල්ලන්ට කැමති නෑ සෝ නෝමල් ගත්තොත් එම් කෙල්ලෙක් කොල්ලෙක්ට කැමති ඇයි එක පාට කෙල්ලෙක් ඒ බොන්ඩ් එක කොහොමද අපි මේ දා ලෙස්බියන් කෙල්ලෝ බලනවා ලෙස්බියන් ගේ ලෙස්බියන් දෙකෝ බලනවා ඒ බොන්ඩ් එක ඇතුලේ කොහොමද ඒක උනේ මම මේ මාර විදිහට මට පිළිමි එපාම වුණා අර මට තිබිච්ච පිළිමි එපාම වුණා කියලා මේ ගැහණියෙක්ට කැමති ඇති වෙන එක ඇතුලේ අනිවාර්යෙන් ගැහණියෙක් පිළිබඳව අසාවක් හිතුවා ඒ කියන්නේ දැන් පිළිමි රවට්ටනවා මං හිතුවා දැන් කෙල්ලෙක්ට කෙපයක් අපටම ගන්න දැන් අර කෙල්ල කෙල්ලෝනේ අපි දෙන්නගේ අතර ඒ කියන්නේ මම යා මම කරන දේ තමයි අත්තරන් කියන්නේ දෙන්නම එක වගේ ඉතින් අර හොඳ යාළුවෙක් මම හෙව්වේ මට කෙල්ලෙක් කියලා මම හෙව්වේ හොඳ යාළුවෙක්. මම සෙක්ස් කරා? නෑ මම සෙක්ස් කරන්න කියලා නෑ. පුනේ මොනක් කිස් එකක් දීලා තියාරන්න මම පුත් කරන්න කියලා නෑ ඔය යාළුවෙච්ච එක කෙල්ලෙක්. අපි ආව ඉන්ටර්වයුව එක සම්බන්ධ කරගෙන ගමු. අනිවාර්යෙන් කරගන්න ප්‍රශ්න. හොයන්න ඕනේ. හොයන්න. තාත්තක දිදී කියලා. එහෙම වුණත් නෑ. ඒක මේ අපි කෙවින් ගෙන් අහගම තාත්තක දිදී කියලා. මොකද කෙවින් ගේ බුවගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එකේ. ඔය මම හිතන්නේ ඔය දැන් ඔය කෙවින්ගේ මඩ ගහන්නේ දැන් එයාද ගර්ල් කිව්වට එයාත් එක්ක නෙමෙයි මට හරියට මේ ෆෙයර් එක තිබුණේ. ඒ කියන්නේ එයාත් එක්ක මම අර එයා මට නංගි කෙනෙක් වගේ මගේ සහෝදරයෙක් වගේ මං එයාත් එක්ක අර ෆොටෝස් දාපු නිසා තමයි අර කතාව හැදුනේ. ඉතින් ඒකත් එක්ක එහෙම හිටියට මගේ ෆෙයර් එක තිබ්බ වෙන කෙනෙක් එක්ක. එයා කවුරුද දන්නේ? එයාව කවෝ? එයාව දන්නයි දන්නවා. එයාගේ නම කියන්න ඕනේ නැහැ. මං කැමති නැහැ. මගේ එයාත් අකමැති වෙයි. එයාත් එක්ක තමයි ෆෙයර් එක තිබ්බේ. අපි නම කියන්න හොඳ නැහැ. ෆේල් එකේ මේ කෙනෙක් තමයි ඔව්. මොකද නම කිව්වොත් එහෙම මේ මට අවුලකුත් නැහැ නේද? ඔයාගේ නම නෙමෙයි එයාට මේ තව කෙනෙක්ගෙන් ප්‍රොපෝසල් නම් මලන් එන්න පුළුවන් FB එකේ අනම්ම නම. හරිද? ඔය ගොඩක් කෙල්ලෝ ගම්වලට ආව පස්සේ ඇන්ඩ්‍රියා, ෆැල්, නටාෂා, මිෂෙල් ඔයගේ නම් දාලා ඇයි ඇත්ත ඇත්ත මේ දයාවති ඉන්සිනා සඳරානි ගයත්‍රි කියන නම වලින් ඉන්න බැරි හේතු මොනවද? දන්නේ ඉතින් දවලාගේ නම සිරිමලීනේ ගමේ ඉතින් මම ගමේ නෙවෙයි මම කොළඹ මෝදර මේ මගේ නම නම් ඇත්තරම කිව්වසේ වල්ලිය මම මානක් කොහෙවත් වෙනස් කරගෙන නැහැ ඉතින් අර කට්ටිය ඉතින් ෆීල්ඩ් එකට ආවම දයාවති කියලා කියන්නේ බෑ මේක වෙන්නේ දාගෙන තින්නේ මොන කිව්වසේ වල්ලිය කියලා කියන්නේ මල් නේ ඕකේ කියන්නේ මලක් සෙවුවා කියන්නේ මැණිකක් මලක් වගේ මැණිකක්
आप दुराई वेच्च देवर तेक्क जीविते इतनाद अनागते सुंदर ජීවත්වෙන්න පුළුවන් හොඳ අම්ම කෙනෙක් කියලා බිරිඳක් කියලා ජීවිතේ ගොඩනගන්න පුළුවන් මම හිතන්නේ දැන් මම ටිකක් අකීකරුත් නිසා අර ගෙදරිනුත් කියන දේ තව ඇහුවේ නැහැ ආදරේදී ගොඩක් ප්‍රශ්න වුණා ඒ දේවල් එක්ක අර මට වෙච්ච දේවල් මම හිතනවා එකතරා හොඳයි කියලා මොකද ඒ දේවල් වෙච්ච නිසා තමයි මොලේ ටිකක් පෑදිලා ඉන්නේ දැන් පැත්තකට වෙලා ඒක නිසා මම හිතන්නේ ඒක අනාගතේට බාධාවක් වෙන්නේ නැහැ මොකද දැන් ඉන්න කෙනත් මාව තේරුම් අරන් ඉන්නේ ඉතින් ඒකවල මට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ ඒ දේවල් වෙච්ච එක හොඳයි මම හිතන්නේ अरे गुडक वेलावट मे इंटरव्यूस मे सैक्स मार्केटिंग कर मे मम बेलू दिन बैक साइड ओके प्रश्न आपने මෙහෙමයි ඒක මට නම් මෙහෙම මාකට් කරන්න උවමනාවක් නැහැ අර ඉතින් ඉන්ටර්වියුස් වලට ගියාම ඉතින් අර ආලෝව ටිකක් අර මගේ ෆේවරිට් සෙක්ස් ක්වෙස්චන් එකක් තියෙනවද එහෙම නැහැ ඉතින් අර මේ වෙලාවේ මගෙන් අහපු අර ඉන්ටර්වියු එකේ ෂණික ප්‍රශ්න වගේක් අහුව ඉතින් ඒ වෙලාවේ මම ෂණිකව ටකටක් ගාලා උත්තර ටිකක් දීගෙන ගියා ගොඩාක් කෙල්ලෝ මම අන්තරමින් කැමති ඇඟුරු නගල කරගන්නයි මේ ඩොගි සිස්ටම් එක මේ දවයා වත් මම හිතන්නේ මේ දෙකෙන් එකකට කැමති ඇති වෙලිය දැන් අපි කිව්වොත් මේ පින්තල් මේ දාන්නේ සෙක්ස් කුලප්පු වැඩි වෙනා කියන්නේ නෑ මගේ ඇඟ උෂ්ණයි මගේ ඇඟ මාර විදිහට උෂ්ණ මේ එකක් මගේ ඇඟේ තියෙන්නේ ඉතින් මගේ මාර විදිහට මට ඉස්සෝ ගන්න බෑ දැල්ල ගන්න බෑ මගේ ඇඟේ බිබිලි දානවා ඇඟ ටිකක් ගොඩක් වියලි මගේ ඉතින් අර ඒක නිසා තමයි පින්බල්ස් දාන්නේ නැතුව අර මේ අර බිබිලි ලස්සනයි Thank you ඉතින් මේ කොටු වීම තුල ගෙදරට කොටු වීම තුල අපරාධයක් කියලා හිතෙන්නේ නැද්ද තමන්ගේ කැරියර් එකට ඒක FIR එක තමන්ගේ ජීවිතේ හැමදේම හොඳම කාලේ විනාශ කරනවා කියලා කැණීමක් එන්නේ නැද්ද මෙහෙමයි ආසාවක් තියෙනවා මට අර මේ ජොබ් එකක් කරන්න ඒ කියන්නේ හොඳ මං හිතනවා අර නර්සින් වලින් අයින් වෙච්ච එකත් මෝඩකමක් කියලා දැන් හිතෙනවා මොකද අර නිදහස වෙනුවෙන් මං මේ දේවල් නැති කරගත්තේ ගෙදර ඉන්න එකත් ඉතින් ප්‍රශ්නයක් නැහැ ජොබ් එකක් කරන්න ආසාවක් තියෙනවා ඉතින් स्कूल අර ඒකත් එක්ක මොකද වෙන්නේ? ගෙදරින් පැනලා වගේ. ගෙදරින් පැනලා වෙන්නේ. බය වෙලා දී. නෑ බය වෙලා නෙවෙයි ආවේ හැම ජොබ් එක කරන්නේ මේ ජොබ් එකක් කරන්න හිතේ අයිඩියා එකක් තියෙනවා මොකද ගෙදරට වෙච්ච දේවල් මදි මගේ. මට තව කරන්න ඕනේ කියන එක හිතේ තියෙනවා. හිතේ තියෙනවා. එතකොට දැන් මේ ජීවිතේ දැන් අර වාඩ දැන් කැමති ඩිරෙක්ටර් කෙනෙක් කවුරු හරි ඉන්නවද මම මෙයා මෙයා යර්ථේ මම ෆිල්ම් එකක් කරන්න කැමති එබිලා ආස වාසකන් ඩිරෙක්ටර් කෙනෙක් කොහොමද ඉන්නවද ඩිරෙක්ටර් කියන්නේ එහෙම මේ ගොඩක් අය ඉන්නවා ෆීල්ඩ් එකේ මම කැමති වැඩ කරන්න මේ අර මෙහෙම ඉතින් අර මගේ ටැටූ සීන් එකත් එක්ක ගොඩක් දේවල් මට නැති වුණා ඉතින් එහෙම දුකක් නැහැ මොකද අර මම කැමති නැහැ කොහෙටවත් කොටු වෙන්න අර ඒ හේතුව නිසා ඉතින් මේ ලොකුවට අයිඩියා එකක් නැහැ ඉතින් බලමු මේ කෙවින් එකම වැඩ ටිකක් කරන්න ඉස්සරහට ඉඳන් ඉන්න එයාත් එක්කම යනවා අශෝක හන්දගම හරි ප්‍රසන්නිතානගේ ප්‍රසන්න ජයකොඩි වගේ ප්‍රවීණ අධ්‍යක්ෂකයාට ප්‍රධාන නිධියකේ කැරක්ටරයක් හම්බනවා ඒකේ සෙක්ස් සීන් තියෙනවා නියුඩ් සීන් තියෙනවා එහෙම ආවත් ඔයා බලනවා සෙක්ස් සීන් වලට නම් මට යන්න ආසාවක් නැහැ මොකද මට සෙක්ස් කරන්න මම කැමති නැහැ සෙක්ස් කරන්න ෆිල්ම් එකක් ඇක්ට් එකක් නේ ඇක්ට් එකක් වුණත් ඒක මට නිකන් හරි අමුතුයි වගේ මට අර එහෙම ඒක මට කියන්න තේරෙන්නේ නැහැ ඒක කෙවින් දන්නවා මට එහෙම අමුතුයි ඒක ඒ සීන් නියුඩ් සීන් නවුදන්නේ නියුඩ් සීනුත් මෙහෙමයි මම දැන් පිළිවෙලක් මම හිතනවා මම දැන් පැත්තකට වෙලා මගේ පාඩුවේ ඉගෙන කරන දේ හරියට කරන්න ඕනේ කියන එක
එතකොට මේ අර ගෙදර වටපිටාවත් බලලා ඒක අර ගැළපෙන දෙයක් ගැළපෙන විදිහට කරන්න තියා මගේ හිතේ දැන් ඒක නෙමෙයි මේ සෙවන්දි අපිට ඉස්සරහට මියුසික් වීඩියෝ වලට පමණක් සීමා වෙච්ච කෙනෙක් වෙයිද එහෙම වෙන්නේ නැහැ මෙහෙමයි මට කවුරු ආරාධනා කරොත් හොඳ දෙයක් මෙහෙම මම ආසය වෙනස් විදිය දේවල් කරන්න මේ හොඳ දෙයක් හොඳ කැරක්ටර් එකක් මොනවා හරි කතා කරත් මම අනිවාර්යෙන් කරනවා දැන් එහෙනම් ඔබ සම්බන්ධ කරගන්න විදියක් ගැන කතා කිව්වොත් සම්බන්ධ කරගන්න කියන්නේ ඉතින් මේ ෆීල්ඩ් එකේ හැමෝම දන්නවා කෙවින් එක ඉන්නේ කියලා ඉතින් එයාට හැමෝම කතා කරන්නේ කෙවින් තමයි මැනේජර්. කෙවින් කෙවින් කියන අවසර ගන්න ඕනේ ෆීඩ් එක ලඟින්. එතකොට කෙලින් ඩිරෙක්ට් වීමට ඩිරෙක්ට් එහෙම මට කතා කරන්න විදිහක් නැහැ මං ගාව ෆෝන් එකකුත් නැහැ කොහොමද සෝෂල් ඉන්නේ මං යාගේ ෆෝන් එකේ. ඉතින් එයා ආරා තමයි කරන්නේ. ඒක වාගේ FB එකට මැසේජ් එකක් දැම්ම නම් හරියට. ඔව් මැසේජ් එකක්. ඔය මැසෙන්ජර් වලට දාපුවා ෆීඩ් එකේ වල කන්ටැක්ට් කරගෙන පුළුවන් නම් ෆේක් account තියෙන සෑමනේ. ඔරිජිනල් account එක හොයාගන්න කොහොමද? ඔරිජිනල් account එකේ පියුක සම්බන්ධ කියලා තමයි ඉන්නේ ඔරිජිනල් account එක දැන් හොයාගන්න ලේසි මේ fake account තිබෙච්චේම ඔක්කොම බොහොම අමාරුයි කියන්නේ අමාරු account එකක් තිබ්බා අයින් කරගන්න බැරුව ඒ ඔක්කොම අයින් කරලා තින් දැන් මම පොඩි පොඩි ඒවා තියෙන්නේ ඔරිජිනල් account එක හැමෝම දන්නවා පියුක ඔය TikTok උත් ඔය fake account එකක් තියෙනවා ඔව් TikTok එකේ එකක් තියෙනවා ඔරිජිනල් account එකේ fan base එක මම හිතන්නේ මේ එකයි ගන්න පෑන්ලා තියෙන්නේ ඉතින් ඒක විතරයි හැබැයි TikTok එකේ තමයි ඔය fake account එක වල market attack කරලා තියෙන්නේ නේද ඒක හොඳක් නෑ කියලා කියනවා ඉතින් මේ දාලා තියෙන මම දැක්කා හම්බෙන් ඒකේ තියෙන මාර්කට් ෆෑන් බේස් එක හැබැයි මගේ එක තරම් නැහැ. මේ ඒකත් ඒවත් හොඳක් වෙන්නේ නේ. හොඳක් කියන්නේ ඉතින් අර ඒක කියන්න බෑ ඉතින් මම විදියට ඒක මැසේජ් කරනවද දන්නේ නැහැ. චැට් කරනවද ඔව් ඒව දන්නේ නැහැ. මොකද මගේ මූණ ඒ කියන්නේ මගේ ෆේස් එක දාලා WhatsApp එහෙමත් තියෙනවා. ගොඩාක් කට්ටිය මටත් කතා කරලා තිබුණා මෙහෙම සල්ලි දාගෙන තියෙනවා මාරු ඉතින් මෙහෙමයි මට හැමෝටම කියන්න තියෙන්නේ කවුරු කොහොම මැසේජ් කරත් එක්ක වීඩියෝ කෝල් එකක් කරා මූණ බලන්න ඕනවලු මොකද වොයිස් උනත් බෑ දැන් ඇප් තියෙනවා වොයිස් මේ ගර්ල් වර්ෂන් එකට කන්වර්ට් කරලා මේ කෙල්ලෙක් විදියට මේව කරන්න පුළුවන් ඒක නිසා හැමෝම අනිවාර්යෙන් වීඩියෝ කෝල් එකක් කරා බලන්න ඕන එහෙම බෑ කියන්නේ ඔක්කොම ෆේක් තමයි පීමර වීඩියෝ කෝල් එකක් බැලලත් තියෙන ආසල මට වීඩියෝ කෝල් එන්න කියන මම මැසෙන්ජර් එකේ වැඩිය නැහැ මම පාවිච්චි කරන්නේ මට වීඩියෝ කෝල් එකක් આવුවා පීමර වීඩියෝ කෝල් එකක් આવුවා මේ ආතම ආසල කරනවා කෙලින්ගේ මූණ පේන්නේ කෙලින්ගේ මූණ පේන්නේ වගේ නෙවෙයි ඒ කියන්නේ සෙක්ස් චැට් සෙක්ස් වීඩියෝ චැට් කරමු विशेषकमी පාඩම් ඉගෙන ගන්නවා හැබැයි වර්තමානයේ හදාගෙන අනාගතයට ඒගොල්ලෝ පියමනින්න උත්සාහ ගන්නෝ නම් ඒකට අත්තරක් දෙන්න ඒගොල්ලෝ කවදාවත් මානසිකත්වයෙන් පල්ලා දාන්න එපා කියමින් අද අපි සාකච්ඡාව මෙහෙම නිමා කරනවා ඉතින් පියමින් බොහොම ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන යුක්තිය එකට පැමිණියට මේ මේකේ අනිවාර්යෙන් TikTok queen කෙනෙක් හම්බ TikTok එක අනිවාර්යෙන් අපි දානවා TikTok එකට ඒකත් ඔයගලන්ට අද බලාගන්න පුළුවන් TikTok එකෙන් follow කරන්න YouTube TV channel එක subscribe කරන්න bell button එක click කරන්න. ඉතින් අනාගතයේ සාර්ථකම සාර්ථක වේවා කියලා ඉතින් සුබ පතනවා. Thank you so much.